Hi guys! ඔන්න කාරයකට පස්සේ ඔයගොල්ලෝ හැමෝම බලාගෙන හිටපු වීඩියෝ එකක් මම ගෙනාවා ගොඩක් ස්ටඩීස් වලින් පස්සේ. මොකක්ද මේ භාෂාවක් ඉගෙන ගන්න උමනාවෙන් ඉන්න ඔයගොල්ලෝ හැමෝටම භාෂාව ඉගෙන ගන්න පොඩි ටිප්ස් ටිකක් එක පොඩි මොටිවේෂන් එකක්. ඉතින් මේ වීඩියෝ එක ඉතාලි භාෂාව ඉගෙන ගන්න ඉන්න ඔයගොල්ලන්ට වගේම ඉගෙන ගන්න නැත්නම් ඉගෙන ගන්න උමනාවෙන් ඉන්න ඉතාලියට එන්න ඉන්න මේ වගේ විවිධ හේතු නිසා ඉතාලි භාෂාව ස්පෙෂලායිස් කරනවා මම කරන්න හිතුවට ඒත් එක්කම පොදුවේ භාෂාවක් කියන දේ ගැන සහ භාෂාවක් ඉගෙන ගන්න ඕන කර ටිප්ස් ටිකක් ගැන ප්‍රංශ භාෂාව, ජපන් භාෂාව, චීන භාෂාව විශේෂයෙන් දැන් ලංකාවේ ප්‍රීසලට චීන භාෂාවෙම ඕන වෙනවා. ඒ වගේ ගොඩක් භාෂාවල් ඒ විතරක් නෙමෙයි අපි කොමන්ලි අපිට තාමත් බැරි දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාවල් ගන්නවා කියන එක. ඉතින් ඒ වගේ කිමෙකී හැම භාෂාවක්ම ගැන ඕන කර ටිප්ස් ටිකක් එක්ක පොඩි මොටිවේෂන් එකක් දෙන්න ඔයගලට මේ වීඩියෝ එක කරන්නම්. ඉතින් මම ඉල්ලලා හිටිනවා ඔයගලගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලෝ භාෂාවක් ඉගෙන ගන්න උමනාවෙන් ඉන්න කෙනෙක් වුණත් නැති වුණත් භාෂාවක් ඉගෙන ගැනීම වැදගත්කම තේරෙනවා. ඔයගලන්ට තේරෙයි ඇත්තටම භාෂාවක් කියන්නේ ඉගෙන ගන්න ඕනේ කියලා මනුස්සයෙක් වෙන يعني විදේශ භාෂාවක් කියන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න. මම ඉස්සරහටත් ගොඩක් ලොකු වෙනසක් ඔයගලොත් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඔයගලගේ support එක තමයි මට ඕ. හරි. ඉතින් අපි මුලින්ම බලමු මේ භාෂාවක් කියන්නේ මොකක්ද කියලා. භාෂාවක් කියන්නේ මම ඔයගලට තේරෙන සරල භාෂාවෙම කියන්නම්කෝ. භාෂාවක් කියන්නේ මොකක්ද කියලා. භාෂාවක් කියන්නේ communication method එකක්. communication කියනවා සන්නිවේදන මාධ්‍යයක්. ඉතින් අපිට කතා කරන්න අවශ්‍ය කරනවනේ අනිවාර්යෙන් භාෂාවක්, ලියන්න අවශ්‍ය කරනවනේ අනිවාර්යෙන්ම අකුරු මාලාවක්, ඔය වගේ භාෂාවේ ළමයි අපිට reading එහෙම නැත්නම් කියවීම, listening, ඒ වගේම සවන් දීම, සවන් දීමෙන් තේරුම් ගැනීම, speaking, ඒ වගේම කතා කිරීම සහ writing, ලිවීම කියන දේවල් හතර ඕනම භාෂාවක තියෙනවා. ඉතින් භාෂාවල් ගත්තොත් ළමයි මේ ලෝකෙ ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක් වෙලාවට සිංහල භාෂාව ලංකාවේ අපි භාවිතා කරාට ලංකාව දූපතක් වුණාට ලංකාවෙන් එහාට ලෝකයේ ගොඩක් භාෂා වලින් කනෙක්ට් වෙනවා. ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව කොටගෙන, ඒ කියන්නේ ග්ලෝබල් ලැන්ග්වේජ් එක. එහෙම නැත්නම් ගෝලීය භාෂා විදිහට ඉංග්‍රීසි පාවිච්චි වෙනවා. ඉතින් භාෂාවක් කියන්නේ සරලවම ඔය වගේ දෙයක්. මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. يعني ඉතින් ඒක ඔයගලන්ට ඉන්ටර්නෙට් එකකින් උනත් ගහලා හොයා ගන්න පුළුවන්. ඒක නෙමෙයි අපි අපේ මේ වීඩියෝ එකේ පරමාර්ථය. මට ඔයගලන්ට භාෂාවක් උගන්වන්න, ඉගෙන ගන්න පොඩි මොටිවේෂන් එකක් දෙන්නයි ඕනේ. හරි, මම මේ භාෂාව ගැන ඔයගලන්ට කියලා දෙන පොඩි සෝසස් ටිකක් මමම ලියාගත්ත නෝට් එකක් විතර. මම ඒකත් එක්කම ඔයගලන්ට රිෆර් කරලා ඉස්සරහට කතා කරගෙන යනවා. ඉතින් මම මුලින්ම ලැන්ග්වේජ් එකට අදාළ කරන ටිප්ස් ටිකක් ඔයගලන්ට කියලා දෙන්නම්. මේක ඔයගලන්ට ඉතාලි භාෂාවට විතරක් නෙමෙයි ළමයි. මම ඉතාලි භාෂාව බලනයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම අන්තිමට ඔයගලන්ට ඉතාලි භාෂාව ගැන ගයිඩ් කරන් යනවා. මම මේ කියන්නේ පොදුවේ ඕනෑම විදේශ භාෂාවක්, තමන්ගේ මව භාෂාව වරනම ඕනෑම විදේශ භාෂාවක් ඉගෙනගෙන යද්දී ඕන කරන ටිප්ස් ටිකක් ගැන. පළවෙනි දේ තමයි ලැන්ග්වේජ් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න ඕනේ ළමයි. මොකද ප්‍රධානම හේතුව ලැන්ග්වේජ් එක ගැන අයිඩියා එකක් නැතුව අපිට ඒක ඉස්සරහට යන්න බෑ. අතරම ඇල්ෆබෙට් එක ගැන, ඒ වගේම ලැන්ග්වේජ් එකේ තියෙන වචන ගැන, ප්‍රොනන්සියේෂන් ගැන, ඒකත් එක්කම කල්චර් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න. මොකද ලැන්ග්වේජ් එකත් එක්ක අනිවාර්යයෙන් මේ රටේ සංස්කෘතියත් බැඳිලා තියෙනවා. ඒකත් එක්ක ලැන්ග්වේජ් එකේ ව්‍යාප්තිය ගැන හොඳ අයිඩියා එකක් ගන්න. දැන් ඉතාලි භාෂාව ගත්තොත් ඉතාලියේ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ස්විට්සර්ලන්ඩ් වල පාර්ට් එකක, ජර්මන් වල පාර්ට් එකක, ස්ලෝවැකියාවේ පාර්ට් එකක, ඔය වගේ රටවල් කීපයක් තියෙනවා ඉතාලි භාෂාව තව කතා කරන. ඉතින් ඒ වගේ දැන් ලංකාවේ සිංහල ගත්තොත් ලංකාවේ විතරයි දැනට භාවිත වෙන්නේ. හැබැයි මාලදිවෙනේ දිවෙහි කියලා ප්‍රදේශයක කලින් සිංහල භාෂාව භාවිත වුණා. මම හිතන්නේ තාමත් පොඩි පිරිසක් ඉන්නවා සිංහල භාෂාව කතා කරන. දැන් ඉන්දියාවේ ගත්තොත් භාෂා ගොඩයි. ඉංග්‍රීසි ගත්තොත් ලෝකේ විවිධ තැන්වල එක එක විදිහ. දැන් අපි ඇමරිකන් ඉංග්‍රීසි, බ්‍රිටිෂ් ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි ඔය විදිහ විතර ඇක්සන්ට් කීපයකින් ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත වෙනවා මේ ලෝකේ ගොඩක් තැන්වල. ඒ වගේ භාෂාවේ ව්‍යාප්තිය ගැන හොඳ අයිඩියා එකක් ගන්න අනිවාර්යයි. ඒ වගේම තමයි ළමයි ලර්නින් මෙතඩ්ස් සාමාන්‍යයෙන් සිංහල ඇතුළු ඕනම භාෂාවක් ඉගෙන ගන්න අපිට ගොඩක් වෙලාවට YouTube, එහෙම නැත්නම් ටියුෂන්ස්, එහෙම නැත්නම් ඉස්කෝල, එහෙම නැත්නම් මොනවාම හරි මාධ්‍යයක් තියෙනවා. ඒ වගේම ලර්නින් මෙතඩ්ස් අඩු භාෂාවල් ඕගොල්ලෝ ඉගෙන ගන්න තෝරගන්න එපා. මම උදාහරණයකට කියන්නම්. පාලි භාෂාව, සංස්කෘත භාෂාව වගේ භාෂාවල් මේ වෙද්දි මල භාෂාවන් වලට පත් වෙනවා. ඒ කියන්නේ භාවිතය අඩු වීමත් එක්ක ඒ භාෂාවල් වල වැදගත්කම අඩු වෙනවා. අපිට දැන් මේ වෙද්දි බෞද්ධ ආගමේ විතරයි මම දකින විදිහට පාලි සංස්කෘත භාෂාවල් තියෙන යම්රම ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථවල සංස්කෘත භාෂාවල් තිබුණා. මෙහි ගත්තත් යුරෝප ඇතුලේ ලතින් කියන භාෂාව භාවිතය ටික 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 අඩු වෙගෙන යනවා. දැනටත් භාවිතා වෙනවා සමහර රටවල් වල. නමුත් දැන් නම් 90%ක්ම මොඩර්න් ලැන්ග්වේජස් වලට හුරු වෙලා තියෙනවා. ඒ වගේ භාවිතය අඩු නැත්නම් අප්ඩේට්ස් අඩු භාෂාවක් තෝරගන්න එපා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා නම්.
අනිද්දේ තමයි ළමයි මුල ඉඳන් භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න. මැදකින් පටන් ගන්න බෑ, ඌමනාවෙන් පටන් ගන්න. ඒ වගේම ලැජ්ජ නොවී පටන් ගන්න. අපේ ලංකාවේ ගොඩක් වෙලාවට භාෂාව කතා කරද්දීම ලැජ්ජ කරන්න හරි ආසයි. ඉතින් ලැජ්ජ කරනවා ඒක සාමාන්‍ය දෙයක්. ඉතාලිය වුණත් මම කතා කරනකොට මුල්මල අවස්ථාවල දැනටත් මට ලැජ්ජ වෙන අවස්ථා තියෙනවා. ලංකාවේ ඉස්සරහා හෝ ඒවා සමහර. හැබැයි මම දකිනවා විදේශිකයෝ සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විතර ලැජ්ජ කරන්නේ. ඒගොල්ලෝ හරියට එන්කරේජ් කරනවා. මට ගොඩක් වෙලාවට කියනවා ඔයා මේ අවුරුදු එකම මාට කතා කරන අවුරුද්දට එකම මාට කතා කරන මාරු හොඳයි නෝ ගොඩක් හොඳට කතා කරනවා කියලා එන්කරේජ් කරනවා. හැබැයි ලංකාවේ කීප දෙනෙක් මට හොවිලා දිනවා මාව ලැජ්ජ කරනවා. ඉතින් ඒ වගේ ලැජ්ජ කරයි ඔයාලවත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නකොට මොලේ ඉඳන් ඉගෙන ගන්න ලැජ්ජ කරාට කමන්නේ. හැම දෙයක්ම ඉගෙන ගන්න බලන්න අහු වෙන හැම වෙලාවකම කන බොන රෙදිෝදන ඇවිදින හැම වෙලාවකම මොන හරි දෙයක් ඉගෙන ගන්න එක හරි වැදගත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නකොට. අනිද්දේ තමයි ළමයි නිවැරදි ප්‍රොනන්සියේෂන් එක මුලින්ම අල්ලගන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? වැරදි ප්‍රොනන්සියේෂන් එකක් එක ගියොත් සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ පවා වැරදි ප්‍රොනන්සියේෂන් ඉන්න පුළුවන් අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ට. ඉංග්‍රීසි භාෂාවේ පවා චයිනා මෙම් චයිනීස් වල නැත්තම් ජපනීස් වල වගේ වැරදි ප්‍රොනන්සියේෂන්. ඉතාලි භාෂාවේ ප්‍රොනන්සියේෂන් එක වෙනස්. ෆ්‍රෙන්ච් වල ප්‍රොනන්සියේෂන් එක වෙනස්. ඉතින් ඒ වගේ ප්‍රොනන්සියේෂන් එකත් හරියට අල්ලගන්න. මොකද නැත්තම් ඔය වැරදි ප්‍රොනන්සියේෂන් එක ගියොත් පාවල් දෙකක යනවා. එතකොට ඔහට ආයි එක වැඩේ දෙක වෙනවා. ඒ නිසා මුලින්දම හරියට ඉගෙන ගන්න. ඒකට ඔයාට හොඳටම මූවීස් වගේ දේවල්, එහෙම නැත්නම් ඔඩියෝ රෙකෝඩින්ග්ස්, එහෙම නැත්නම් කාටූන්ස් වගේ දේවල් ගොඩක් බලන්න පුළුවන්. ඒකෙන් ඔයාට පුළුවන් අර ඔතෙන්ටික් ඇක්සන්ට් එක, එහෙම නැත්නම් ප්‍රොනන්සියේෂන් එක කියන දේ වෙන වෙනම අල්ල ගන්න. ඇක්සන්ට් එක ප්‍රොනන්සියේෂන් එක දෙකම හරි වැදගත්. හරි විදිහට ඉගෙන ගන්න. මොකද නැත්නම් ඒක හරි අමාරු වැඩක් වෙනවා භාෂාව ඉගෙන ගන්න. ඒකත් එක්ක මොකද අනිත් එක නේටිව් මනුස්සයෙක් එක්ක, ඒ කියන්නේ දේශීය මනුස්සයෙක් එක්ක කතා කරද්දී දැන් අපිටම චයිනීස් කෙනෙක් එක්ක චයිනීස් කතා කරනකොට එයාත් එක්ක අපි වැරදියට කතා කරනවා නම් ඒක ඒ මනුස්සයාට හරි uncomfortable. අපි communication කරන එක අපේ skill එක 100% develop වෙලා නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම හරි දේ හරි විදිහට ඉගෙන ගන්න. pronunciation එක accent එක හරියට balance කරගෙන හරි විදිහට. අනිත් එක තමයි ළමයි භාෂාවක් ඉගෙන ගන්නදී අපි හැම වෙලෙම practice කරන ඕනේ. practice makes someone perfect කියලා කියනවානේ. attentive වෙන්න ඕනේ. නැත්නම් අපි හැම වෙලෙම يعني හැමදේම මේ වෙලේ යෙදෙන්න ඕනේ. අපි අවදින කන බොන වෙලාවේ පවා මේ දේවල් මෙනෙහි කරන්න ඕනේ, රිවයිස් කරන්න ඕනේ, මෙමරයිස් කරන්න ඕනේ. ඒකත් එක්ක අලුත් අලුත් දේවල් පැතිවලට අපි දැන් එක පැත්තක් කොම්ප්ලීට් කරගත්තා. අපි තුම අපි ඇල්ෆබෙට් එක කොම්ප්ලීට් කරා කියලා අපි හිතනවා නම් අපි යනවා ඊළඟට කන්වර්සේෂන්ස් වලට. ටික 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 උඩට යනවා මිසක් එක තැන රැඳෙන්නේ නැතුව අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. ආ මම කවදා හරි මොටිවේටර්, මම කවදා හරි ඒ කියන්නේ සම්පූර්ණ මේ භාෂාවේ පුළුවන් උපරිම ඉගෙන ගන්නවා මගේ භාෂාවට අමතරව කියන එක, මගේ භාෂාව තරමට මට සමීප වෙන විදිහට මම මේ දේ ඉගෙන ගන්නවා කියන මොටිවේෂන් එකකින් වැඩ කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් භාෂාවක් ඉගෙන ගන්නදි මාරම වැදගත්. අනිත් එක තමයි ළමයි ඕවර්ලෝඩ් කරගන්න එපා. භාෂාව ඕවර්ලෝඩ් කරගත්තොත් හෙන මොංගල් වෙනවා. අනිවාර්යයෙන්ම සංස්කෘතියට භාෂාවත් එක්ක ලං වෙන්න. එතකොට ඔයාට ලේසියෙන් සංස්කෘතියත් එක්කම භාෂාව ඉගෙන ගන්න විදේශ රටක ඉන්න කෙනෙක්ට නම් අනිවාර්යයෙන් මේ විදේශ රටේ භාෂාව ඕනේනේ. අපි අය දැන් ඉතාලියේ මම උදාහරණයකට කියන්නම්. මම මේ කවත අපස්සාරයපත් කරන්න කියන කතාවක් නෙමෙයි. හැබැයි ඉතාලියේ අපේ ඉන්න ලාංකික පුරවැසිය ගොඩ දෙනෙක් ඒගොල්ලෝ ඇවිල්ලා රැකියාව කරන්න අවශ්‍ය කරන බේසික් වචන ටික ඉගෙන ගත්තාන් පස්සේ භාෂාව ඉගෙන ගන්නවා කියන එක නවත්තනවා. සාමාන්‍යයෙන් මාසෙන් දෙකකින් නවත්තලා දානවා. හැබැයි භාෂාවක් ඉගෙන ගන්නකොට ඊට වැඩිය දේවල් අපිට refer කරලා කියන ලැබෙන opportunities wise ගත්තොත් මම ඒක ගැන ඉස්සරහට කතා කරන්නම් වීඩියෝ එකකින්. ඉතින් ඒක නිසා භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක තැනකින් නතර කරන්න එපා. ඒකත් එක්ක දිග්ගටම යන්න සංස්කෘතියත් ඈඳගෙන මේ භාෂාවට. මොකද එතකොට ඔයාටත් හරිම support එකක් ඒක. සංස්කෘතිය කියලා කිව්වෙ මම ඔයගලන්ට පුළුවන් ඒ භාෂාවට අදාළ කතා කරන මිනිස්සුන් ආශ්‍රය කරන්න, ඒ භාෂාවේ කෑම බීම, ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සිරිත් විරිත් උත්සව ඒ වගේ දේවල් එක්ක සම්බන්ධ වෙන, එහෙම නැත්නම් ඒ වගේ දේවල් එක්ක සමීප වෙන. එතකොට ඔයගලන්ට පුළුවන් ඒවා නිකම්මම තමන්ගේ ඇඟට පත්‍යම් කරගන්න, තමන්ගේ ඇඟට ඇතුළත් කරගන්න. ඒක හරි වටිනා භාෂාවක් ඉගෙන ගනිද්දී ලොකු ඕවර්ලෝඩ් කරගන්න නැතුව මොලේ මේ වෙහෙස කරගන්න නැතුව ඔයගලන්ට පුළුවන් ඉස්සරහට යන්න. හරි, ඊළඟට අපි බලමු මේ භාෂාවක් ඉගෙන ගන්නකොට අපිට ලැබෙන ඇඩ්වාන්ටේජස්, එහෙම නැත්නම් වැදගත් මොනවාද ප්‍රයෝජන. මුලින්ම දේ තමයි ළමයි අලුත් කල්චර් එකකට අපි ඕපන් වෙනවා. ඒ කියන්නේ අපි ලෝකයේ විශේෂයෙන් ලංකාව දූපතක් විදිහට අපි ඇත්තටම අයිසොලේට් වෙලා වගේ ඉන්නේ, තනියම ඉන්නේ. රටත් එක්ක අපි මේවා ඉන්නේ හරි අඩුවෙන්. දැන් ලෝකෙත් එක්ක දැන් අපි මේ ඉතාලියේ, මම ඉන්නේ ඉතාලියේ. ඉතාලියේ ගත්තොත් එතකොට ඉතාලියෙන් අපිට බස් එකේ යනවා ස්පාඤ්ඤයට යන්න පුළුවන්, ෆ්‍රාන්සියට යන්න පුළුවන්, ෆ්ලයිට් එකේ, ට්‍රේන් එකේ අපිට යන්න පුළුවන් ස්විට්සර්ලන්ඩ් වලට. ඒ කියන්නේ මේ හැමදේම කනෙක්ට් වෙලා. හැබැයි ලංකාවේ අපිට ඒක අඩුයි. ෆ්ලයිට් එක හෝ නැව විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙහි වගේ ඊසි ඇක්සස් නැහැ. ඉතින් ඒකත් එක්ක අපි ඔය වගේ භාෂාවක් ඉගෙන ගන්න ඉඳලා තමයි නිකම්ම අලුත් කල්චර් එකකට අපි ඕපන් වෙනවා. අපි ඔපචුනිටි වයිස් ගත්තොත් අපිට ලොකු ලෝකයක් විවර වෙනවා. ඉතින් ඒකම ලොකු දෙයක් අපි අප්ඩේට් වෙන මිනිස්සෙක් බවට පත් වෙන නේද?
ඒවිතරත් මේ දැන් ඔපචුනිටි එකක් ගත්තොත් ජොබ් එකකට නැත්නම් ටයිටල් එකකට ඔයාලුතෙන් ජොබ් එකේ ඇප්ලයි කරන ඩෙසිග්නේෂන් එකකට එහෙම නැත්නම් ඔයාලු ප්‍රමෝෂන් එකකට වගේ භාෂාව ගොඩක් ලාර වැදගත් වෙනවා අපි ඔය දාන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස් ලාට වගේ එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ෆීල්ඩ් එකේ අපි ජොබ් එකකට ඇප්ලයි කරද්දී ළමයි විදේශ භාෂාවක් කතා කරනවා කියන එක ඇලඩ් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඒකට ඔයාලු පොඩි වැඩිපුර සැලකීමක් ඒගොල්ලෝ දක්වනවා ඒක නිසා භාෂාවක් ඉගෙන ගැනීම ඒ අතනොත් වැදගත් දෙයක් හොඳේ අනිත් එක තමයි බ්‍රේන් පවර් එක වාගේ වැඩි කරන්න පුළුවන් භාෂාවක් ඉගෙන ගන්න. ඒකේ මොකද මේ භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක මොලේ මෙන්න මේ හයිපොතැලමස් කොටසට තමයි අයත් වෙන්නේ. භාෂාවක් ඉගෙන ගන්න මිනිස්සු නැත්තම් අපි හිතමු ඩුවලින්ගල් කියන්නේ ද්විභාෂාමය මිනිස්සු නැත්තම් බහුභාෂාමය මිනිස්සු ගොඩක් භාෂාවල් කතා කරන මිනිස්සුන්ට පුළුවන් ප්‍රශ්න විසඳීමේදී අලුත් රටාවක් හදන්න. තමන්ගේ ජීවිතේ වෙන ප්‍රශ්න, තමන්ගේ ප්‍රායෝගික ජීවිතේ, පෞද්ගලික ජීවිතේ වෙන ප්‍රශ්න පවා හරි ලස්සනට විසඳ ගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ වගේම අලුත් මානයන් දිහාවට ජීවිතේ බලන්න පුළුවන්. ඒවම හරි මම ප්‍රායෝගිකව අත්විඳිනවා. භාෂාවල් මම ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම මම පාලි භාෂාව කියා කියන්නේ මම ඒක කන්සිඩර් කරන්නේ නැහැ ඉගෙනගත් භාෂාවක් විදිහට. මම ඉගෙන ගත දහම් පාසල් යන කාලේ මම ඉංග්‍රීසි ඉගෙන ගත්ත සිංහල භාෂාවට අමතරව මම සිංහල භාෂාව O level A level දෙකේම කරා. දෙකටම A තියෙනවා. ඊට පස්සේ මම පාලි භාෂාව ඉගෙන ගත්තා. ඒකටත් මම හිතන්නේ මම මතක හැටියට සාමාන්‍ය සාමාර්ථයක් තියෙන. ඒ කියන්නේ B වගේ එකක්. මට ඒක මතක නැහැ හරියටම. And then මම ජපනීස් ඉගෙන ගත්තා O level වලට මට ඒකට A එකක් තියෙනවා. දැන් මම මේ වෙද්දී ඉතාලියන් භාෂාව ඉගෙනගෙන ඒකේ පළවෙනි exam එක කරලා ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ මම දැන් අවුරුදු එකමාරක් ඉතාලිය යනකොට මම මාස 7ක් වගේ ඇතුළත තමයි මේ භාෂාව ඉගෙන ගන්න වැඩේ කරේ. ඉතින් ස්පීඩ් භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක තමයිගේ කැපවීම මත තියෙන්නේ. එහෙම නැති වුණොත් ඔයාලට භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ටිප්ස් ටික තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතාලි භාෂාවයි ඉන්න තව වීඩියෝ එක බලන්න දිගටම. ඉතින් මම අර කලින් කිව්වා වගේ ලිස්නින් ස්කිල්ස් ඒ වගේම ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒ දේවල් හැමදේම වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ ඩිමෙන්සියා වගේ ලෙඩ අමතක වීමේ ලෙඩ වගේ දේවල් පහු කාලීනව වයසට යද්දී ඇති වෙන සම්භාවිතාවය හරි අඩුයි මේ වගේ භාෂාවල් ගොඩක් කතා කරන අයට. ඉතින් ඒකත් ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් තමයි භාෂාවක් ඉගෙන ගනිද්දී. ඊට අමතරව ළමයි කොන්ෆිඩන්ස් ලෙවල් එක භාෂාව කතා කරනකොට ඕන තැනකට ගිහිල්ලා තමන් ජීවත් වෙන රට හෝ අපිට රටක ජීවත් වෙනවා ඒ රටේ ඕනම තැනක ගිහිල්ලා තමන්ට ඒ රටේ භාෂාව කතා කරනවා බය නැතුව කතා කරන්න පුළුවන්. ඇත්තටම මුල් කාලේ මම ඉතාලි ආලෝකයක එළියට යන්න හරි බයයි. හැබැයි දැන් මම ඉතාලි ආලෝකයක එළියට යන්න හරි ආසයි. මොකද මට ඇත්ත එක්ක සාමාන්‍ය මනුස්සෙක් විදිහටම ඒ කියන්නේ කමියුනිකේට් කරන්න පුළුවන්. මොකද මට ඇත්තටම භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. සහ මම ඉස්සර සුපර් මාකට් එකකට ගිහිල්ලා බඩුවක් ගන්න බයයි. මොකද කැෂියර් කෙනෙක් මොන හරි දයක් කිව්වොත් මට තේරෙන්නේ නැති වෙයි කියලා. හැබැයි දැන් මම කැෂියර් එකත් එක්ක බය නැතුව මම දැන් සාමාන්‍යයෙන් බස් එකක වුණත් මට රණ්ඩු වෙන්න පුළුවන් ගන්න මට භාෂාව පුළුවන්. මට ඒක නිසා හරිම කොන්ෆිඩන්ට් එකක් දැනෙනවා. බය නැතුව මට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියන දේ මට හරි දැනෙනවා. ඒ කියන්නේ ඒ කොන්ෆිඩන්ස් ලෙවල් එක හරි වටිනවා භාෂාවක් ඉගෙන ගන්නවට. ඒක ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක්ටම නෙමෙයි මම මේ කියන්නේ පිටරටක මේ වෙනකොට ජීවත් වෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ බලන ඔයාගේ රටේ භාෂාව අනිවාර්යෙන් ඉගෙන ගන්නවා මාර කොන්ෆිඩන්ට් එකකින් ඔයාට ඔය රටේ ජීවත් වෙන්න පුළුවන්. ඔය රටේ ජීවත් වෙන්නේ සදාකාලිකවම හෝ වේවා නැත්නම් අවුරුද්දක් දෙකක් හෝ වේවා ඒත් කමක් නැහැ භාෂාව ඉගෙන ගන්න. මොකද මම මේ කියපු ඇඩ්වාන්ටේජස් ඔයාට ලයිෆ් එකේ තව තැනකදී අනිවාර්යෙන්ම උදව්වක් වෙනවා. ඉගෙන ගන්න දේක් කවදාවත් අපදයන් නැහැ නේ ළමයි. අනිත් ඒවා තමයි ඉතින් මම ඔය කිව්වා වගේ පර්සනලිටි එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ Tamanටම හරි සතුටක් එකතු වෙනවා නේද තමන්ට දෙයක් කරගන්න භාෂාවක් කතා කරන්න පුළුවන් කියලා දැනෙදිනේ. හරි ළමයි. දැන් අපි කතා කරමු ඉතාලි භාෂාව ගැන. මේ වීඩියෝ එක කොන්නේ යන්නේ ඉතාලි භාෂාව ගැන ඉගෙන ගන්න උමනාවෙන් ඉන්න ඔයාට. දැන් ඔයා මීට කලින් වීඩියෝ එකේ බලපු කෙනෙක් නම් ඔයා ඉතාලි භාෂාව පැත්තට බර නැත්තම් ඔයාලට පුළුවන් දැන් වීඩියෝ එක නවත්තන්න බලන එක. මම ඒක ඔයාලට කියන්නේ මේකයි. අපි දැන් කතා කරන්නේ ඉතාලි භාෂාව ගැන. ඔයගොල්ලෝ දන්නවා ඉතාලි භාෂාව කියන්නේ ලෝකේ තියෙන පරණම භාෂාවල් වලින් එකක්. ලතින් භාෂාවෙන් පහු කාලිනව කැඩිලා ආපු. ඉතින් මේ වෙද්දි ඉතාලියේ ලංකාවේ ගොඩ දෙනෙක් ඉන්නවානේ. ඉතාලිය පුරාම ලීගලි සහ ඉලීගලි ලංකාවේ අපේ අය ගොඩාක් ඉනවා. ඉතින් ඒගොල්ල හැමෝටම තියෙන එක පොදු ප්‍රශ්නයක් තමයි මේ භාෂාව කියන ප්‍රශ්නේ. හැබැයි භාෂාව කියන ප්‍රශ්නේ මම ඇවිල්ලා එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මේ වෙද්දි භාෂාව කතා කරන්නේ. මම සියල්ල දක් කෙනෙක් නෙමෙයි. හැබැයි මම හරි ආදරෙන් කියලා දෙනවා මේ වීඩියෝ එකේ මට හරිම උමනයි අපි හැමෝම සාමාන්‍ය පරිදි භාෂාව කතා කරනකොට මේ රට ඇතුලේ මානුෂීය අයිතිවාසිකම් දිනා ගන්න දින අවස්ථාව වැඩි. මොකද භාෂාව කතා කරනකොට නීතිය වුණත් අයිතිවාසිකමක් වුණත් නැත්තම් තමන්ගේ අවශ්‍යතාවයක් වුණත් හරි ලේසියෙන් එක්ස්ප්‍රස් කරන්න පුළුවන්. ඉතින් ඒ දේ දැනගන්න අපේ ලංකාවේ ගොඩක් අඩුයි ඒ දේ පාවිච්චි කරන්නේ. ඉතින් මට හරි උමනාවක් දෙන මම මාස 7ක් වගේ පුංචි කාලයක් ඇතුළත භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් විදියට දැනට මම මේ එක්ස්පර්ට් කෙනෙක් කියලා කිව්ව නෙමෙයි. මම ආයෙ කලින් කිව්වා වගේ යම් කිසි තාක් ප්‍රමාණයක් මම භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් විදියට මට උමනායි ඔයගලන්ටත් ඒ දේ එක්ස්ප්‍රස් කරන්න. ඉතින් පහසුවෙන් සම්නිවේදනය කරන්න ඉතාලි ජාතිකයෙක් එක්ක ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉතාලි භාෂාව ඕනේ. ඉතින් ලෝකේ පුරා
මිලියන 85ක් විතර ජනතාව ඉතාලි භාෂාව කතා කරනවා ළමයි. මේක ලතින් භාෂාවෙන් තමයි කැඩිලා ඉන්නේ. සාමාන්‍යයෙන් මේ වෙනකොට ඉතාලි භාෂාවේ පාවිච්චි වෙන්නේ රෝමන් ලෙටර්ස්. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ රෝමන් ලෙටර්ස්ම තමයි. ඉතින් මේ රෝමන් අකුරු තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතාලියේ විතරක් නෙමෙයි ළමයි ඉතාලි භාෂාව කතා කරන්නේ. ක්‍රොයේෂියාවල, ස්ලෝවේනියාවේ, ජර්මන්වල, ස්විට්සර්ලන්වල, ඒ විතරක් නෙමෙයි වතිකන් සිටි එකේ ගොඩාක් පාර්ට්ස් වල මේ ඉතාලි භාෂාව අනු භාෂාවක් විදිහට පාවිච්චි වෙනවා. සාමාන්‍යයෙන් මිලියන මම අර කලින් කිව්වා වගේ 88ක විතර ජනතාවක් මුළු ලෝකෙ පුරාම මේ ඉතාලි භාෂාව කතා කරනවා. එතකොට මේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා කියන එක කොයිතරම් වැදගත්ද කියලා ඔයාලම කල්පනා කරලා බලන්න. මම පොඩි ඉතාලි භාෂාව ගැන ඉතිහාසය ගැන කියන්නේ. ඉතාලි භාෂාව මුලින්ම ලතින් භාෂාවෙන් තමයි එන්නේ. සාමාන්‍යයෙන් මධ්‍යතන යුගයේදී මේ යුරෝපයේ හැමතැනම වගේ ලතින් භාෂාව තමයි භාවිතා වෙන්නේ. හැබැයි 14 වෙනි සියවසේදී වගේ අලිගිරි දාන්තේ කියන ඉතිහාස මේ සාහිත්‍යඥයෙක්, භාෂා සාහිත්‍යඥයෙක් 14 වෙනි සියවසේදී වගේ කොමීඩියා කියලා පොතක් ලියනවා. මේක පහු කාලිනු බොකැෂියෝ කියලා තව සාහිත්‍යඥයෙක් විසින් දිවිනා කොමීඩියා කියලා වෙනස් කරනවා. කොහොම වුණත් මේ කොමීඩියා පොත, එහෙම නැත්නම් දිවිනා කොමීඩියා කියන පොත, කියන්නේ ඩයිවිං කොමඩි කියන එක තමයි මේකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක විදිහට ගත්තා. නිකන් එක ප්‍රහසනයක්. හැබැයි භාෂාමය විදිහට තමයි යන්නේ. කියන්නේ භාෂාවක් විදිහට තමයි යන්නේ. අලුත් භාෂාවකින් තමයි මේ පොත ලියවෙන්නේ. ඉතින් පහු කාලීනව මේක අද වෙනකොටත් මේ පොත ඉතාලි භාෂාවේ මූලාරම්භය විදිහට ගොඩක් අය සලකනවා. ඉතින් අලිගිරි දාන්තේ විසින් ලියපු මේ ඩිවිනා කොමීඩියා කියන පොත තමයි මේ වෙනකොට ප්‍රබල සාක්ෂියක් විදිහට තියෙන ඉතාලි භාෂාවේ ඉතිහාසයේ මුල් පුරුක විදිහට. හරි. ඒ ටික ඔක්කොම ඇති. අපි දැන් යමු ඉතාලියට එන්න ඉන්න අයට. එහෙම නැත්නම් ඉතාලි ආපු අයට, ඉතාලියට ළඟදී ආපු අයට, ඉතාලියට ඇවිල්ලා ගොඩාක් කල් ගිහිල්ලා තම භාෂාව කතා කරගන්න බැරි අයට කොහොමද මේ ඉතාලි භාෂාව කතා කරන්නේ කියලා දෙන්න. හරි ළමයි, සරලවම කියනවා නම් මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම් මගේ තියෙන සර්ටිෆිකට් එක. මේ ඇවිල්ලා මම මේ මෑතකදී ලියපු A2 කියන එක්සෑම් එක. A2 කියන ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක්සෑම් එක. ඒ කියන්නේ භාෂා පරීක්ෂණ විභාගයේ මට හම්බෙච්ච සහතිකේ. මේක මම ගත්තේ චිපියා එකෙන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති චිපියා නාපොලි කියලා තියෙන නාපොලි සිටි එකට වෙනස් වෙච්ච වෙන්වෙච්ච ස්කෝල් එකක්. මේක ඇවිල්ලා A2 එක්සෑම් එකේ සර්ටිෆිකට් එක. මේක මම මෑතකදී තමයි එතකොට කරේ. මම ඔයාලට ප්‍රායෝගිකව කියන්නම්, මුලින්ම භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා දැන් රස්සාව කරනකොට ඔයා භාෂාවට මුල්තැන නොදුන්න කෙනෙක් කියන්නකෝ. එහෙම නැත්නම් ඔයා ළඟදී ඉතාලියට එන්න ඉන්න කෙනෙක් කියන්නකෝ. ඔයාට පුළුවන් ඉතාලියේ ඉන්න කෙනෙක් මාර්ගයෙන් හෝ නැත්නම් මං හිතන්නේ ලංකාවෙත් ඉතාලියයි ගොඩක් ඉන ඔය, ඒ කියන්නේ ඔය වෙන්නපු සයිඩ් එකේ මං හිතන්නේ බුක් ෂොප් වලින් සමහරට ඇති මේ පොත්. මං දන්නේ නැහැ ඒක හරියට. සමහරට ඉන්ටර්නෙට් එකෙන් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එක. මෙන්න මේ ෆාශිලේ කියලා කියන ෆාශිල කියන්නේ ලේසි කියන එක. ෆාශිලේ කියන එකේ A0, A1 මේක තව පොත් ගොඩක් තියෙනවා. A2, B1 එහෙම පොත් ගොඩක්. ඒ පොත්වල ඔයාලට පුළුවන් අදාළ කරන බේසික් දේවල් ටික ගන්න. දැන් normally ගත්තොත් ෆාශිලේ A0 එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන A0 එක A0 කියන එක. ඒ කියන්නේ මුල්ම මේව එක. ඒකේ අපේ තියනවා ළමයි චාව් කියන තැන ඉඳන්ම තියෙනවා. ඒ කියන්නේ පළවෙනි සැලුට් එකේ ඉඳන්ම මේකේ හැමදේම තියෙනවා. ඒ වගේම ඇල්ෆබෙට් එක, ඒ වගේම සාමාන්‍යයෙන් ප්‍රධානම මොනවද කියන්නේ ග්‍රීටින්ග්ස් වගේ දේවල්, ඊට පස්සේ නම්බර්ස්, මේ හැමදේම මුල ඉඳන්ම මේ පොත්වල තියෙනවා. ඉතින් ටෙක්ස්ට් බුක් එකක් විදිහට පාවිච්චි කරනවා නම් මම ඉගෙන ගත්ත දේ නිසා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ෆාශිලේ කියන පොත් සීරීස් එක. මේකේ මම දැනට කරලා තියෙන්නේ A0, A1 විතරයි. A2 එක ඕනනම් ඔයගලන්ට කරන්න පුළුවන්. A2, B1 වෙනකන් උනත් කරන්න පුළුවන්. හැබැයි ටියුෂන් එකක එහෙම නැත්නම් ස්කූල් එකක තියෙන අවශ්‍යතාවය උතන දෙනවා නේද? ඉතින් ඔය ස්කූල් එකක අවශ්‍යතාවය වෙනුවෙන් මට ඔයගලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් මම ඉගෙන ගත්තේ සහ දැනටත් ඉගෙන ගන්නේ චිපියා කියන මධ්‍යස්ථානයෙන්. චිපියා කියන්නේ චෙන්ට්‍රෝ ප්‍රොවින්ෂාලේ පර් ඉස්ට්‍රුසියෝනේ දෙලි අදුල්ටි කියන එක. ඒ කියන්නේ චෙන්ට්‍රෝ ප්‍රොවින්ෂාලේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් ෆෝ ද adults studies වගේ කියන තේරුමක් තියෙන්නේ. ඉතින් ඔයාට මේ චිපියාකේ තියෙන classes ගැන මම බලන චිපියාකේ වල මේක කොහෙද තියෙන්නේ කියලා, මේකේ අර චෙන්ට්‍රෝ ප්‍රොවින්ෂාලේ පර ඉස්ට්‍රුසියෝනේ දෙලි අදුල්ටි කියන තැන තමයි චිපියා කියලා මේ ක්‍රිටිකල් මම මේ කියන්නේ. ඉතින් මේ චිපියාකේ branches ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ සිටි එකේ තියෙනවද කියලා Google එකට යන්න. චිපියා කියලා ගහලා ඔයාගේ සිටි එක ගහන්න.
CPA Milano, CPA Napoli, CPA Roma. ඔහොම ගාලා බලන්න. දැන් මම ඉන්න නාපොලි සිටියේ කියන මම. එතකොට මට CPA Napoli කියන එකේ ගහලා තිනකොට CPA Napoli Città 1 කියලා වෙනම පාට් එකක් එනවා. CPA Napoli Città 2 කියලා වෙනම පාට් එකක් එනවා. ඔයා නාපොලි නම් ඉන්නේ අනිවාර්යෙන්ම ඔයා යන්න ඕනේ CPA Napoli Città 1 කියන පාට් එකට. මම ඔයාලට ඒකේ වෙබ්සයිට් එක කියන්නම්. CPA C P මම ඉංග්‍රීසි වලින් කියනවා CPIA එක දිගට තමයි මේක ටයිප් කරන්න ඕනේ CPIA NAPOLI CITTA1.edu.it මේක හරියට කියනවා නම් CPIA Napoli Città 1.edu.it .punt කියන්නේ .dot කියන එක මම ඔයගලන්ට ඒක description එකේ දාන්නම් ඒකත් ගිහිල්ලා බලන්න එතකොට ඔයගලන්ට එතනින් ආ දුවේ බී උන වගේ එක්සෑම්ස් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ආදුවේ වගේ එක්සෑම් එකක් ඔයගලන්ට කාතා සොජ්ජෝන එකට එහෙම නැත්නම් long term visa එකකට ඕන වෙනවා දැන් ඕගොල්ලෝ අවුරුද්දෙන් අවුරුද්ද අවුරුදු දෙකෙන් දෙකට හොනන් අලුත් කරන වීසා එක තියෙනවා ඔක අවුරුදු පහකට අලුත් කරන වීසා එකට එහෙම නැත්නම් long term කාතා සොජ්ජෝන කියලා අපි කියන්නේ කාතා සොජ්ජෝන එකට යද්දී ඔයගලන්ට ආදුවේක ඕන වෙනවා ඒ වගේම බී උන එහෙම නැත්නම් තෙල්සන් ඉඩියා වගේ ඕන වෙනවා චිත්තදීනාන්සයම නැත්නම් සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරාද ඉතින් ඔයා සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තෙර සමිදියා වුණත් කරන එක වටිනවා මොකද ඒකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නැත්නම් බී වුණා වුණත් කරන එක වටිනවා ඔයාට එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉතින් ඊට අමතරව දැන් මම මේක චිත්තියා සෙන්ටර් එකට අමතරව නාපොලි ඉන්න කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් ගොඩාක් පල්ලිවල නාපොලි වල මම දන්න විදිහට උගන්වනවා මම දන්නේ නැහැ අතරම අනිත් සිටි වල I'm really sorry ඒක හොයලා බලන්න ඔයාලගේ සිටිස් වල ඉන්න තව ලාංකික ප්‍රජාවේ අයගෙන් නාපොලි නම් ගොඩක් පල්ලිවලත් උගන්වනවා ඒ කියන්නේ සිස්ටර්ස්ලා හැම ෆ්‍රී උගන්වනවා ඒකත් ඒ කියන්නේ චිප්පියකෙත් ෆ්‍රී සම්පූර්ණයෙන්ම දැන් චිප්පියකේ මේ දෙන සහතිකයට පවා ඔයාලට සල්ලි ගන්න නැහැ ඔයාලට උගන්වන ඒ කියන්නේ මායිස්ත්‍ර හැම නැත්නම් ගුරුවරයාත් එක්ක ගුරුවරියත් එක්ක ඔයාලන් කතා කරන්න පුළුවන් ඔයාලන්ට පහසු වෙලාවල් සාමාන්‍යයෙන් මම ගිය එකේ නම් හවස 3 ඉඳන් 5 වෙනකන් එක ක්ලාස් එකක් තියෙනවා 5 ඉඳන් 7 වෙනකන් තව ක්ලාස් එකක් තියෙනවා එතකොට part time full time කරන අයට කොහොම හරි ක්ලාස් එකට එන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන් ක්ලාස් හැන්ඩල් කරනවා week days වල තමයි තියෙන්නේ ඉතින් ওই විදිහට එහෙම දැන් ඔය මං කිව්වා වගේ චිප්පියකට එහෙම නැත්නම් පල්ලි වල එහෙම නැත්නම් ලංකාවේ අයත් උගන්වනවා සමානයි ලංකාවේ අය නාපොලි වලත් කරනවා ක්ලාසස් ඔයගලන්ට මම සරලව කියනවා නම් පියත්ස දාන්තේ වල නාපොලි වල පියත්ස දාන්තේ වල කරනවා එළිය පුස්තකාලේ ගිහිල්ලා බලන්න එතන එළිය පුස්තකාලේ කියන තැන ක්ලාස් කරන ගොඩක් වෙලාවට එතන ලංකාවේ අය කරන්නේ මට ඊට අමතරව කියන්න ඇත්තටම දන්නේ නැහැ පොඩක් හොයලා බලන්න ගොඩක් හොඳ ගුරුවරු තියෙන හැබැයි මම ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ නැහැ ලංකාවේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න කියන එක ඔයාට තේරෙන්නෙම නැත්තම් විතරක් ඒ වගේ තැනකට යන්න මොකද ලංකාවේ උගන්නන නරකයි කියලා නෙමෙයි යාල උගන්නන හොඳයි හැබැයි ඊට වැඩිය හොඳ ඉෆෙක්ට් එකක් ඔයාට වාට ඊට වැඩිය හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඉතාලි කෙනෙක්ගෙන්ම ඉතාලි ඉගෙන ගන්නකොට මොකද ඔයාට කොහොම හරි තේරුම් ගන්නවා කියන දේ කරන්න එපා ඉතින් වාටේ තේරුම් ගැනීම හැකියාව ඇත්තටම ඇත්තෙම නැත්තම් ඔයා ලංකාවගෙන යමු වෙලා ඒ අධ්‍යාපන මූලික පීවර ගන්න එමු නැති වුණොත් ඔයාලට පුළුවන් නම් මම ගොඩක් අගය කරනවා ඉතාලි තැනකින් ඉතාලි ගෙන ගන්න පුළුවන් නම් ඊට අමතරව ළමයි ඔයාලවයි මාව බලන ෆෝන් එකේ YouTube channel ගොඩාක් තියෙනවා සිංහලෙන්ම ඉතාලි උගන්වන ඉංග්‍රීසි වලින් ඉතාලි උගන්වන එහෙම නැත්නම් ඉතාලි වලින් ඉතාලි උගන්වන YouTube channel ඒ විතරක් නෙමෙයි ඉන්ටර්නෙට් එකේ web series ඊට අමතරව Facebook pages TikTok වල තියෙනවා ලංකාවේ සිංහලයි උගන්වනවා ඉතාලි ඉතින් පොඩි වචනයක් කරගෙන ගන්නවා කියන එක තමයි වැදගත්ම දේ තේරෙනවා ඒක නිසා මම ඔයාලට මේ කියපු පාට් එක අලුතෙන් ඉතාලි ඉගෙන ගන්න ඕමනාවෙන් ඉන්න නැත්නම් ඉතාලි ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඇත්තටම TikTok එකෙන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්න පුළුවන් සහ මගෙන් ගොඩක් අය රික්වෙස්ට් කරනවා සමාවෙන්න මට ඉතාලි ඉගෙනීමේ සුදුසුකම් නැහැ ඒක මම සුදුසුකම් සපුරපු දවසක අනිවාර්යයෙන්ම ඔයගලන්ට කරන්නම්. හැබැයි දැනට මට ඒක කරන්න හැකියාවක් නැහැ. හැබැයි මගේ වීඩියෝස් වල මම පුළුවන් විදිහට වචන දෙකක් ඔයගලන්ට හරියට කියලා දෙනවා. මොකද ඉතාලි භාෂාව ගොඩක් වෙලාවට ග්‍රැම්මාතිකා පැත්ත නැත්නම් ග්‍රැමැටිකල් පැත්ත ගොඩාක් අමාරුයි. ආටිකල්ස් තියෙනවා එහෙම නැත්නම් ඩිටර්මිනාටිවෝ ඒක ඩිටර්මයින් ඉන්ඩිටර්මයින් වගේ ගොඩක් වර්බ්ස් හැමදේම වෙනස්. ගොඩක් හැමදේම එකකට එකක් වෙනස්. ඉතින් මේ හැමදේම මතක තියාගන්න ඕනේ කැපවීමෙන් ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාලා දෙයක් කරගන්න පුළුවන් භාෂාව ඉගෙන ගන්න ඕනේ මොකද ඔයාලා වීසා එකකට ඇප්ලයි කරද්දී වුණත් භාෂාවේ වැදගත්කම ඔයාලට තේරෙනවා ඉතින් ඒක නිසා මම කියන්නේ පොඩි කාලයක් අරගෙන උදව් ඒ කියන්නේ තමන් කරන උදව්වක් විදිහට හිතලා භාෂාවකින් ඉගෙන ගන්න ළමයි ඉතින් ඒ විතරක් නෙමෙයි මං ගාව නම් මේ වගේ පොඩි ඩික්ෂනරි එකකුත් තියෙනවා මට උවමනා වෙන වෙලාවක මම මේකෙන් බලනවා මම දැන් මේ වෙද්දි මම අර කලින් කිව්වා වගේ මේ ආදුවේ විභාගය ඉවර කරලා තිනේ දැන් මම දියුණුව විභාගය පටන් ගන්න යන්නේ ඒක හැබැයි මම පටන් ගන්නේ
දැන් මේ කාතා සොජෝන ඇප්ලයි කරන්න මට තාම බැහැ. එහෙම නැත්නම් සිටිසන්ෂිප් එකත් ඇප්ලයි කරන්න මට තාම බැහැ. මොකද මම ඇවිල්ලා තාම අවුරුදු එකමාරක් වගේ පොඩි කාලයක්. හැබැයි මම හරිම ආසයි ඒ දේවල් ඉස්සරහට කන්ටිනියු කරන් යන්න. මොකද මම ඇත්තටම ඉටාලියන් ලැන්ග්වේජ් එකට සහ ඉතාලියට මාන විදිහට ඩෝ කරනවා. ඉතින් ඒක නිසා මම ඕගලන්ගෙනුත් ඉල්ලනවා කාරුණිකව ඕගොල්ලෝ අලුතෙන් ආපු කෙනෙක් නම් කවුරුත් කියන මොන කතාවක්වත් අහන්න එපා භාෂාවකින්ද ඉගෙන ගන්න. මොන ජොබ් එක හම්බ වුණත් Tamanට තියෙන පොඩි වෙලාවක හරි භාෂාවකින්ද ඉගෙන ගන්න. මොකද Taman ජීවිතේ වෙන රටේ භාෂාව ඉගෙන ගන්නවා කියන එක මාරම වැදගත්. මම මේ දන දේවල් ටික මම නාපොලි දැනට ඉන්න නිසා මම නාපොලි අයට විශේෂයෙන් මේ දේවල් කිව්වා. ඔයාලගේ නාපොලි වල ඉන්න කවුරු හරි ආලෝ කියනවා නම් මේ වීඩියෝ අනිවාර්යෙන් එයාටත් යවන්න. භාෂාව කියන වැදගත්කම ටිප්ස් ටික අනිවාර්යෙන් භාෂාව ඉගෙන ගන්න පුළුවන් දේවල් ටික විදි ටික සහ පාඩම් කරන විදිය පවා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ මම මේ කිව්ව විදිහට අනිවාර්යෙන් භාෂාවේ පාඩම් කරන දේවල් පවා තියෙනවානේ. ඉතින් භාෂාව ප්‍රැක්ටිස් කරන එක වැදගත්, භාෂාව පාඩම් කරන එක රිවයිස් කරන එක හරි වැදගත්, භාෂාවත් එක්ක එක හැම වෙලෙම ඉන්න එක වැදගත්. ඉතින් ඒ දේවල් තමයි මට කියන්න තියෙන මේ වීඩියෝ එක. මම මේ වීඩියෝ එක ඇත්තටම views බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙමෙයි. නමුත් මම හරිම කැමති මේක ඔයගලගේ අවශ්‍යතාවයක් තියෙන යාළුවට. නැත්නම් භාෂාවක් කියන එක නේ විශේෂයෙන් ඉතාලි භාෂාව, ඉතාලියේ ඉන්න කෙනෙක්ට භාෂාවේ අවශ්‍යතාවයක් තියෙන යාළුවෙක්ට මේක යවන්න. ඉතින් භාෂාව ඉගෙන ගැනීම වැදගත්කම කියන දේ වචනෙන් විස්තර කරලා කියන අමාරුයි. ඉතින් භාෂාවක් ඉගෙන ගන්න ලෝකයේ ටික 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 දියුණු වෙනවා ළමයි. අපි මේ විදිහට හැඩ ගැහෙන්න ඕනේ. සිංහල භාෂාව කතා කරන එකම රට ලංකාව. සිංහල තමයි හැම හොඳම භාෂාවක් කියලා හිතාගෙන ඉන්න එපා. සිංහල හොඳ භාෂාවක්, පරණ හොඳ භාෂාවක්, වැදගත් භාෂාවක්, ලෝකෙ තියෙන හොඳ අමාරු පිළිගත් භාෂාවක්. ඒ වුණාට ලෝකේ ඉස්සරහට යනකොට අපිට සිංහල භාෂාවට කොටු වෙලා ඉන්න බෑ. ඒක නිසා ඉංග්‍රීසි භාෂාව, ජපන් භාෂාව, චීන භාෂාව, රුසියන්, ෆ්‍රෙන්ච්, ජපාන්, ජර්මන්, ඉතාලියන් ඔය හැම භාෂාවකින්ම ඔයාට ලේසි කියලා හිතෙන, ඔයාට කේපබල් කියලා හිතෙන, එහෙම නැත්නම් ඔයාට හොඳ ඔපචුනිටි එකක් ලැබෙයි කියලා හිතෙන භාෂාව තෝරගෙන ඉගෙන ගන්න පටන් ගන්න. පුංචි කාලේ ඉඳන්ම පුළුවන් නම් භාෂාවක් ඉගෙන ගන්න ට්‍රේන් කරන්න. අවුරුදු 5ක් 10ක් යද්දී ඔයා භාෂාවේ ප්‍රවීණයෙක්. I'm pretty sure මගේ මේ ඩෙන්පසන් ෆැමිලි එකත් එක්ක ඉන්න හැමෝටම මම මේ ආදරයෙන් කියන්නේ, ඔයගලන්ට වෙලාව තියෙනවා නම් අලුත් දෙයක් විදියට භාෂාවක් ඉගෙන ගන්න. ඒක මම අර කලින් කිව්වා වගේ මොලේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඔයගලගේ ජීවිතේට ලස්සන කරගන්න උදව් වෙයි. මට ඕනේ හැමෝම ලස්සනට තමන් ජීවිතෙන් රට ඇතුලේ ඉන්නවා බලන්න. ඉතින් මම මේ වෙද්දී පෞද්ගලිකව විඳින මේ පහසුව අත්දැකීම භාෂාව දන්න නිසා මට ආසයි ඔයගලන්ටත් විඳින්න ලැබෙනවා නම්. ඉතින් මම ඉස්සරහටත් භාෂාව ඉගෙන ගන්නවා. ඉස්සරහට මම භාෂාව හොඳට ඉගෙනගෙන ඔයගලන්ටත් භාෂාව කියලා දෙන්න පුළුවන් මානසිකත්වයක් එහෙම නැත්නම් සුදුසුකමක් ආවොත් මම අනිවාර්යෙන් භාෂාවත් කියලා දෙනවා මගේ channel එකෙන්. ඉතින් දැනට එහෙනම් වීඩියෝ එක මම ඉවර කරනවා. මම ඇත්තටම හරි කැමැත්තෙන් මේ වීඩියෝ එක කරේ. ගොඩක් දේවල් හොයලා, ගොඩක් notes, ගොඩක් sources හැම දෙයක්ම හොයලා. ඉතින් ඔයගලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් Instagram, Facebook වලින් මාව reach out කරන්න. ඒ වගේම ඔයගලන්ට කැපවීමෙන් භාෂාව ගෙන ගන්න ඕන කරන තව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මට අනිවාර්යෙන්ම කියන්න. comment section එකෙන් පහල මේ වීඩියෝ එකට like කරලා යාළුවන්ටත් share කරන්න. අනිවාර්යෙන් භාෂාව ඉගෙන ගන්න සහ ඉතාලියේ කෙනෙක් නම් භාෂාව ඉගෙන ගන්න ඕන විදි ගැන හැමදේම මම මේ වීඩියෝ එකේ කිව්වා. ඉතින් එහෙනම් මම වීඩියෝ එක දැනට end කරනවා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට ඒකම දැනගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. භාෂාව මහන්සියලා ඉගෙන ගන්න හැමෝටම මේ භාෂාව හරිම ලස්සනට ඉගෙන ගන්න පුළුවන් වෙන කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඕනම වෙලාවක මම ඔයගලන්ට උදව්වට ඉනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. ගිහිල්ලා එන්න හැමෝටම පරිස්සමින් ඉන්න. ciao.